ඩිය එක තු හැෝටම සුබ දවසක් ප්‍රාථ කරවා ඉතින් ඇත්තරම අපි මේ වීඩියුව එකෙන් ඔොලොත් එකක කතාකරන්න බලාපොත්තු වෙන්නේ ගුරු සේවේට බඳවාගැනීමේ විභාගට අදාල සාමාන්‍ය දැනීම කොටස්කීපයක් විශේෂයෙන්ම ගුරු සේවේ පිහිටුවීම සිට ගුරු විවස්ථාවට අදාල සහ වර්තමානය යාවත් කාලිියුන්නු උනු වැදගත් කරුණු කීපයක් මේ ීඩියෝ ඇතුලැබි කතා කරනවා නිසා ඔගොල්ල අනිවාර්යම මේ. වෙන හන්ඩ මකො ගොඩක්කට පාඩන් කරන්න වෙලා වන මේක හලා ඔගරන්ට ගොඩයඇන්න පුලුවවා ම විශ්වාස කනව ඒ විශවාසන් තමයිම මේ විඩියකොරටන්ට ගේන්නේ සහ බලා පරතුමන් ඔගටන් දෙනෙන ඉද අසාහන වෙනකම් මේ හන්් ගඩට ගැටල තින තැන් අමතක වන්න තැන් මේ හොඳ මතති ගන්න ලුවන්ම ලැබනවා අපි මුලිම කතා කරම එක් දස්ටමසසි අනුහතරේ ගුරුවෘතිය ප්‍රබල වෙනස්ක මක් සිද්ධ වෙනවා. ඒ වෙනස්කම තමයි ලංකාවේ. ්‍රී ලංකා ගුරු සේවේ පිහිට වනු ලබනවා ොද ගුරු ෘදය පෙරසිට පැවතියා නමුත් මේක ගුරු සේවයක් පවිදිහට හරියටමිහිටු වන්නේ ඉක්දස් නමසය අනුහතරයදී ඒක වැදකත් සිදුවීමක් ඒ වගේම තමයි තවක් දසම්සි අනුහතරය වෙච්ච සිදුවීමක් තමයි ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහාය ප්‍රථමවරට ප්‍රකාශ කරපු අවුරුද්ද ඒත් එක්ද සම්සය අනුහතරය දිනේ මකක්ද කෙලව දහවැනි මාසි තිස්සෙක් වනිදා කුත් කරපු ගැසට් පත්යෙන් තමයි මේක ප්‍රකාශයට පත්වෙන්නේ දෙදස්ොරි ඉදසසේ අනුහතරේ දහයයි තිස්සෙක් වෙනිදා නිකුත් කරපු ගැසට් පත්රයෙන්. ඊළඟට මේක ගැන කතාකරොත් තව මේකට සම්බන්ධ වෙච්චාම අත්‍යවරයා ප්‍රබල විදිහටම එ තමයි රිජටඩ් පතිරණ මහත්මයා එතුමා ලොකු කැපකිරීම කරම ලොකු සේවයක් කරනවාව මේ ස්්‍රී ලංකා ගරු සේවය පිහිටුීම සම්බන්ධව කාරණාවවෙේදි දදි මේ අමතක කරන්න ප මුොද ය අුගන ලටබ අධ්‍යපනමත්තව තමයි අනු හතරෙන් පස්සසිදිරියයට කාලක්කවාන හිටේ රිජට් පතිරන හතියක ොඩක් ඔබ මතගේ තබා ගනීම අත්‍යවශ්‍ය වෙනවා ඒවගේම ැැි කතා කරන්නේ අනුහතර ගැන දැන් අලුතෙන් නැත්තැ මේ ර්තමානය පවතින ්‍රී ලංකා ගුසේවා විවස්ථ සග්‍රහය පළකරය කවද කියන එක මේකතම යාවත් කාලිනවීම වර්තමාන ඒක ගොඩක් ඇතරයන්න්නේනෑ දෙදස් දහත්තර අවුරුද්දේ දවැනි මාසි විසිතුන් වනිද තමයි වර්තමානය ක්‍රියත්මක ගුරුසේවා විවස්ථා සංග්‍රහය පල කෙරුනේ එතට එකත් ගොඩක් කෝගලන්ට මේ මතකේතවා ගැනීමට වැදගත් කාරණාවක් යව ගොඩක් අමතව කරන්නෙපා හරි වැදත්තැන් ො ඔවා දන්නතුව විභාගවලට කියලලා ජීවිතයට ඩ ඇන්බෑ අරුන විාග දෝකවත් දෙනෙන න්නන වෙන ප්‍රශ් නවත් ොදගේ රය නෙමේඇි කතා කරන්නේ ඒවගේම පහගෙ දවස්වල ගුරසේවේට බඳවාගේ නම් සම්බඳ සහර කාරණාවලද වයස් සීමාව සම්බන්ධ ලොක කතාබාහක ලක්ු නම්ගොද රජය යම් යම් තීරණ ගත්්දී ඒකට එකඟව සහ විරුද්ධව යම් පාර්ශවවෘතිය සමිති සහ විධාය අදහස් මතවාද පල කරයි ති මේ කාරණාවත් එක්ක ගොඩක් ඉහලට අපපු කාරණාවත්තමයි වයස් සීමාව කිය එකද එහිදී වයිස්ීමවලපට අහඳුර ගණ්ඩ පුළුවන්ගුණේ අවුරුදු හටේද තිස් පාවනකං කාල් සීමාව තමයි ගුරු ගෘතිර බඳවාගැනීමේ සුච්කම් ලබන වයස් පාසය විදිී හැට ඒවගේම නව ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහයට අනුව ගුරු සේවේ සමස්ට ශ්‍රණි කරන කියද කියලා අහන්ඩ පුලුවන් ගන වර්තමානයේ බවතින ගුර සේවා ්‍යවස්ථා සංග්‍රහයට අනුව ශ්‍රේණි හතක් තියෙනවා දැම මේ ශ්‍රේණ හත මතකතියාගන්නගේපු හම තමයි කට්ඩිය එරෙෙන්න්නේ ොල මේ එක ලකට මතකතියාගඩ උත්හ කරண்ட ප මේ කටපඩ කරලා මේ අන විම කියද විද පෝඩ කොලෝටගඩ ත්හ ක. ඒ මයිම මෙහම කිය දෙවා ගුර සේවේ පන්ති තුක්තියනවා පළමු පන්ති දෙන පති හ තු පන්ති ස්ස ඒක මත තියාග ද මේ තු තින කෑලික වි්‍රහරග ේසි ඒක අපි ලින්මයම් පළමණනි පන්ති නතා කරමකු එකොඩ පළමු පන්තියට වෙනම ශ්‍රණිපද න එක පළමු පන්තියේ ණ දිහ දමයි එක සලගන්නේ ඊළකට අපි දෙවන පන්තිේරගේ පුහම මේ එකයි ඇතුළේ ශ්‍රේණි දෙකක් තියෙනවා එක ශේණියය ඒක ශ්‍රේණය කියලා තව දෙවනි පන්තියේ එක ශ්‍රේණියය එක ශ්‍රේණියය ක ඒ හෙම පතිෙනවා ඊළකට අපට තුංගනි පන්තියට යන්න පුළලුවන් ඒක ඇතුළ තියෙනවා ශ්‍රේණීවාරග හතරක් ඒ එ එකක් තමයි තුංගනි පන්තිය එක ශ්‍රේණියය අක් කියන්න අයන්න ශ්‍රේණය ඊකට තුංගනි පන්තියම එක ආශ්‍රේණිය එකෙන් ආයන්න එක ආශ්‍රේණිය ඊනකට අයත් තුවන පන්තියම එක ඇ ශ්‍රණිය ඊළඟට තුගන පන්තිය එකක ශ්‍රේණීිය ඒක විශේෂයෙන් අර තුංගනිි පන්තියේ එකක් ස්්‍රේණී තුළ තියෙනවා අයන්න ආ යන්නසාහ ඇයන්න කිය ශ්‍රේණි තුන. එතකොට සම්පූර්ණයෙන්ම පළමු පන්තියේ ඒ විතරයි දෙවනි පන්තියේ එක දෙක ශවේණනි තුගනි පන්දර ැො ම හතගේ ශ්‍රණි හතරොක්කොම ස්වේණි හතක් තියෙනවා ඒ නව ගුර සේවා ව්‍යවස්ථා සංග්‍රහයට අනුව ඒ වගේම තමයි මේකත් එක පටලලා විවාාග හන්න පුළුවන් තව කාරණාවක් තමයි නව ගුරසේව ්‍යස්ථා සංග්‍රහහිට අනුව ගුරසවට බඳවාගැනීමේ ශ්‍රේණි කරන සම්පූර් ශ්‍රණගන්න හපුුවම මේ එක බඳවා ගැීම ශ්‍රණි කගන්න කියලා වෙන එකක් තියෙනවා ඔය බඳවාගැනීම ශ්‍රණි කරන පහක් තියෙනවා එතකොඩ මේ පහ මොනවද සහ බදවගේ මොනටම්මලින්ද කියලා අපට මෙන්න මෙහම බලන්නඩ පුළුව ඇති මේ කිය රනාට හිම ල ඩගන් වැඩිය කලබ කරන්න පොට මතක කියන පොට්ක් විඩු පස්සර ුට්ත් ප රන ව හන් එතකොට ගුලට ොක මතක් වෙන්නේනෑ ම මතක හිටිමිදිර කියන්න. එකක් ඉන්නවා අධ්‍යාපන වේදී උපාධධාරීන් කියලා කොට්ටාසිය කවුද අධ්‍යාපන වේදී උපාතිධාරීන්. එතකොට මේ ගොල්ු දවගන්නේ දෙකපන්තියේ දෙක ශ්‍රවේණයට දෙකපන්තියේ දෙක ශ්‍රේණියයට ඊලකට ඉන්නවා උපාධධාරීන්. පාධධාරින් බදවගන්නවා තුවන පන්තියේ එක ්‍රණ එක අයන්න එක ආශ්‍රණියටඉට ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමධරින් ඉන්නවා එකොලු බඳවගන්නවා තුං වන පන්තියේ එක ්‍රණිය ඉළඟට ඩිපලෝමධාරෙන් ඉන්නවා එකකොල් බද බදවගන්නවා තුංග පන්තියේ එක ්‍රණියට. ට පපොස උසස් පෙල සුසුකම් ලැබූ අය බඳවාගන්නවා තුගන පන්තියේ දෙක ශ්‍රේණියයට මේ විදිහට තමයි ස්ත්‍රේණි පහ ඇති වෙන්නේ නව ගුරු සේවා ව්‍යවස්ථ සංග්‍රහට යනුව බඳවාගැනීම ශ්‍රේණි විදිහට එතකොට මේ වගේ මූලික කාරණාටික් අපි අනිවාරයම දැනගන සිටිය යුතු දරන ධනිවාරයෙන්ම දැගෙන ඉඩ ඕනේ ඉට අමතර මම මෙන්න මේ වගේ කාරණාගීපකටත් ඔබ අවධානය යොමු කරන්න්න බලාපොරොත්තු වෙනවා තමයි වර්තමානය වන විට ලංකාව ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීට ගන කියද ගෙනක මේ කනම් අනිවරෙන් දර ගණ්ඩෝන. හම විද්‍යාපීට දහ නමයක් ලංකාවේ තියනවා දනමය අනිවරෙන් දහන මේයගෙන ලක්ක මුලුවේ තියයාගන්න. එතකොට විද්‍යාපීට පුහුණුවෙන් පස්සේ ලැබෙන සහතිකය මොකක්ද ඒක තමයි අරමං කලනුතු කතාගර මොකද ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝම සහතිකය ජාතික ඩිප්ලෝමා මාන ජාතික ශික්ෂණ විද්‍යා ඩිපලෝම සසාතිකගේ ජතික ශික්ෂණ විද්‍යා ඩිපලෝම සාතතික ඔට මත නැත්තං අනට චුට පැල්ලුණ මංගලන් මගන්න හොමද ජාතික ශික්ෂණ විද්‍යා ඩිපලෝම සහතිකය එක හරිිය අපසල්ෙන්ට පාමගේ මචන හිමේ උුණා කියලා මනිවැරදි කර හරි ඊළගේ එක තමයි ගුරුස ස ්‍යස්වාවටන ගරුවරෙු බදවාගතයැ බොම සුසකොමොක්ද කියන. ෘති ත ගර ෘති තියෙන ගර ාවාන ල තමයි ස උසස් පෙළ විෂයන් තුන සමත්වීම මගදදස උසස් පෙළ විෂයන් තුන සමත් වඩෝනේ එකැනනි කපේල් ඩ බෑ විෂයන්තුුණම සමත් වඩෝනේ. එතකො ශ්‍රී ාංකා ගුරු සේවට බඳවාගනු ලබන තරංග වි ාගේ දඟ බූුණ දන්ඩ අනම කෙද තරංග භාගයක बरिया में ेस गुर विभाग बलदर अ හම बद प्र්‍රධानමनතුर තයි म विभाग कमसारे जेनराल वरया विभाग बलदारियापाවෙන්නේ एवा गुरु सेවයට බदवाගනීම में प्रायोग का सम्मूख परीक्षණයට लबाාगाते है ऊपरी कि मलनुसा्याव कियाद ායෝගික සම්ම පරීක්ෂණය ලුණ විසිායි ප්‍රායෝගික සම්ග පරීක්ෂණයට ලුණු විසිපාත්තමයි උපරිම ලබාගණඩ න එකරඟු අවබෝධීති ෙන්න්නුද කනිවාර ඉදෙන යන්න ඒ වගේ තයි ගුරු සේවට මදවාගැනීමේ ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණය සමත්වීමට ලබාගත යුතු අවම ලකුණු සංකාව අන්නේෙ කරර කලින් දරග වම ලකු සංක්‍යාව ලකුණු දහයක්වත් ජ්ඩ ඕන නැත්තං ඒකාසමත් විදිර සමයි සලකනු ලබන්නේ කොට ගුරු සේ සඳහා ඳවාගනු ලබූයකගේ පරිවාස කාලය අවරදු තුයි වරදු තුයි කොට ව ො කාරණ කිය ැක්න පොිකාරණාගේ පැත්තියන්නේ ගුරු සේවා වස්ථාවට අනුව රග කාරයක්ෂමතා කඩම සඳ ගුරුවරෙක විසින් සම්පර්ණ කළ යුතු මඩියුල රණන්න කියද ොඩියුල තියෙන විස්සක් සම්පූර්ණ කර කියද මොඩියවුල විස්සක් තියෙන සම්පූර්ණ කරන්න එ වගේ මතමයි මෙ තවත් අනාගන්න දැනම් මොකත් දන්න වද මේ ගුරුදින සැමරුම ගුරුදින සැමරුම ඕකවේ ලෝක ගුරු දින සැමරුමට ගේපු හාම ඒක තියෙන්නේ ඔක්ටෝම්බර් පස්වෙනිද කවත්තියන්නේ ඔක්ටෝම්බර් පහ ්‍යපි සම්ර නක්ටොම්බර් පහද ඔබටඟෙන් ප්‍රශ්න තියන බහල තිය ඒවත් එක ලෝක ගුරු න සැරුම තින ඔක්ටෝම්බ පස්වෙනි එකකට හේතුව විදිහර තමයි අපිට සලක්ඩ වෙන්නේ යුනිස්කෝ සංවිධානය හා ලෝක කම්කරු සංවිධානය එක් වෙලා එක්දස් නමසය හැටහයේදී මොකදේදසම්සේ හැටහයේ දහවැනිමාසේ පස්වැනි දවසේ ලොක ගුරු ප්‍රඥප්ති අසංකර ලෝක ගුරු ප්‍රඥපති අසංකර කවුදසංගරය යුනිස්ක සංවිධානයයි ලෝකම්කරු සංවිධානය එකතු වෙලා ඔයඔක්තොම්බර් වෙනිද දස් සම් සසේ හටහයද. එතකොට ඒ නිසා තම යයි ලක ගෘුදිනය දාහට නම් කරලා තියෙන්න්නේ. එවුණට එක කැරගිල ලංකාව අප ස හ ද පැට නම් ොක්තුම්බ පහගයක්ද නොද ස න කියෙල ඒ ලෝක මේ ලංකාවි ලංකාව සමරන්නේ ඔක්තොම්බර් හයවෙනිද. ගේම තමයි එකට හේතුව වෙන්නේ දසමසේ අනුව හතරේ දහ වනිවාමාස හය වවෙනිද තමයි ශ්‍රී ලංකා ගුරු සේවා විවස්ථාව සම්මත කරගෙන තියන්නේ ශ්‍රී ලංකා ගුරු සේවා විවස්ථාව සම්මත කරගෙන තියන්නේ ඒක හේතුවෙන් තමයි ලංකාව ඔක්ටොම්බර් හයි වෙලා තිඉන්නේ අර හේතුවෙන් තමයි ලෝක එක ඔක්ටොම්බර් පහ වෙලා තියෙන්න්නේ ඉති ඔය දෙක පටලගන්න එපා එතුකොඩ ගුර තිදින නම්කරේ කවද කිය ැලුවත් ුනිස්කෝ සංවිධාන විසින් තමයි ගුතිය නම් කළේ කො අපිට නි युनि को यूनिस को यूनि को ओकेේ දිග නමමොකදි කියල කවුරුවरी හ සිिංහලෙන් මෙන්න මෙහමතමයි කියන්නේ සිिहලෙන් केෙනවා एकसाත් जाාතිගේ අධ්‍යාපන विद්‍යාත්මක සහ සංස්කृෘතික සංවිධානය කියලා යි පරකප කියමු එसाජාතිගේ අධ්‍යාපන विද්‍යාත්මක සහ සංස්කෘතික संංවිධානය හොන්ඳ වචනතු නක්ති න අමතකතියාගඩමොකදද අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික ඔය වචනතතුර මතරද යනක පාටන් කරදී අධ්‍යාපන විද්‍යාත්මක සංස්කෘතික යොට වජනතුන තුළට දාලාලත් මේ එක අපහෝගගේම් බලන්න එක්සත් ජාතින්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය නතමයි අප ඔළු වඩදා ගණ්ඩෝනේ එතරම යුනිස්කෝ එක පිටපු අවුද්ධ තමයි දස්ශනමසිය ඇතලි හයේදී. දව සද කියල වැඩදුරටත් කවුරයෝ එකලොස මසේ හද හතර වැනිදා කලස්ස මාසේ හතර වඳ තමයි මේක පිහිටුුවල තියෙන්න්නේ ඒ වගේම තමයි දෙදස් විසි දෙක වුරුද්දේ ගුරදන තේමාව ගෙවිච්චවුරුද්ද දස් විසිදක වර්ය ගුරදදින තේමාව වනේ අධ්‍යාපන අධ්‍යාපනයේ පරිවර්තනය ආරම්භ වනුයේ ගුරුවරයාගෙන හ ලසන තේමාව අධ්‍යාපනයේ පරිවර්තනය ආරම්භ වනුවේ ගුරුවරයාගෙන ඉතිං මේවා දැනගන්ඩ මේනි කටපඩන් කරන්නගට මේ මේක කියව් හම මේක දස් විසිද දෙ කියෙ ලබොට කොලොඩ කියන්න නති ඉතිං ඔයි විදිර තමයි අපි උගළොත් එක අද කාරණ කීපයක් බෙදාගණ්ඩ හිතුවේ ඉතිං ඔගළන්ගේ තව දැනගණ්ඩ අශ දේල් යන්නම් අප පල්ලහිෙන් කමෙන්් කරන්න මොදක මො ෙනල ොලෙච්චක ැත්ත මාන්්‍ය දනීමේදී මේ ගුරු සම්බන්ධ තියනෙ වෙනම විශ්‍යාන බද්ධ පරසයක් එතකොට ඔගොලු පාඩංකරත්දි මේකට අනුකූලවයන දේ විතරක් ගණ්ඩ මේක ආදදිමේ ීඩියුව කිමුුණන් මේක දන් අනකූලන යන්නේ ඔබ ඒගේ දේල් හන්් නැත්තක් ඔබට ෝක යෙන හැදීමේ මේ දවරෂයා වෙන මවන එක එාක එකොට ඔබ එපයක පාඩන් කරන්න කාේෙොහවා ිහිල්ලා ඕනක පඩන් කරලනෑ එනිසා ඔබට දංකාය පහු ජීතයක් ඇති හනට මේ ලු ිලන ඇති රස්සා කර ඇති කොහම රි ඔබට ම් වැඩ දි ග ඔබ අනිවාර ත්‍ය ශ ද ච න නිසා ඔබ මේ අ ්‍රබ කර ළඟ ීඩ ම ටම ගේ න ම් ො ග ුව දි ක බ වශ තම . කර ශ කරන්න ද හම ී දන්න ත්තම රන ට ක් ැ. අති උබ මේ එක ල ෙ ශේ ක කො මත කටිය අපේෙන් ප්‍රශ්න හ ඒ සහ ගලට දගත්වේ ද ප නිය හිතන ොඩ ොඩ ඇක කතා කරත් යපට මට වනත් බ පහසයන් පිල් බඳ කතා කරන්ඩ අවබෝධයක් කතර මුක්ද කියලලා දැනගන්න හම්බේෙනවා ඉති හෙ ිය හේම සක්ස්කයිප ර ග ලනවා බට සුබ දසක් කියලත් නැවත ප්‍රාර්ථනා කරනවා.